පෙරටේ සුවසක් මවුරුන්ගේ දෙනෙත් වලට සතුටු කඳුළු ගෙනල්ලා දුන්න කාගේ තාදරයට වගේම ගෞරවයට පාත්‍ර වුණ හිතවත වෛද්‍යවරයෙක් තමයි ගයන් දන්ත නාරායනයන් කියලා කියන්නේ. ඉතින් පහුගිය කාලෙදි කොවිඩ් ආසාදනය වෙලා හිටපු අපේ ආදරණීය වෛද්‍යතුමන් ගැන බොහෝ දෙනා කතා බහ කරනවා දැක ගන්න ලැබුණා. කොහොම නමුත් කොවිඩ් 19 වෛරසය ආසාදනය වෙලා හිටපු එතුමන් ඊයේ පෙරවරුවේදී අකාලේ ජීවන රංගමඩලෙන් සමුගෙන ගිය පුවත කාගේත් හදවත් කම්පාවට ලක් කළා. ඒ වගේම තමයි එතුමන්ගේ ආදරණීය බිරිඳ දන්ත වෛද්‍යවරියක් වන හර්ෂණී සේනාරත්න මහත්මිය ඇතුළු පවුලේ හැමෝම මේ අකාල මරණයෙන් බොහෝ කම්පාවට පත් වෙලා ඉන්නවා තමයි දැක ගන්න ලැබෙන්නේ. කොහොම නමුත් සමාජ මාධ්‍ය ජාලා හරහා අපේ ආදරණීය හිතවඳ වෛද්‍යතුමන් ගැන ඉතාමත්ම සංවේදී පුවත් හුවමාරුනෝ දැක ගන්න ලැබෙනවා. ඉතින් ඒ අතර නිවන් ගිය ජීවකයාණන්ට බිරිඳගෙන් ලිපියක් කියලා තවත් හරි සංවේදී ලිපියක් දැක ගන්න ලැබුණා. ඉතින් ඒ සංවේදී සටහන මෙන්න මේ විදිහට තමයි මුහුණ පොතේ සඳහන් වෙලා තිබුණේ. ගිලන් ඇඳේ හිඳ කඳුරැලි සැලුවාද, මානැති අඩුව හොඳ හැටි දැනුණාද, හුස්මක් ගන්න මහසටනක් කෙරුවාද, මටත් හොරෙන් නිදියන්නට සිතුනාද, මටත් හොරෙන් සැදුන විටදි කොරෝනා ඔබත් හිටියේ ගිලන් ඇඳක වැතිරිලා, තුරුල් වෙලා සැනසෙන්නට ලං වෙලා හිතුවට අපි දුරස් කළා කොරෝනා, දරුවන්ගේ දිවි රැකගන්නට සැමදා ඔබ වෙහෙසුන හැටි මතකයි දිවාර, වරක් තුරුලින් ඇලවෙන්නට හින හීලා මා තරන් යනවා නම් කොරෝනා කියලායි ඒ විදියට සඳහන් වෙලා තිබුණේ. ඉතින් මේ විදියට දයක් හඬවාලෙමින් ජීවන රංග මඩලින් බැසගෙන ගියපු අපේ ආදරණීය හිතවඳ වෛද්‍යතුමන්ට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරන ගමන් එතුමන්ගේ පවුලේ හැමෝම නිදුක් නිරෝගී දීර්ඝායුමත් වෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට ද අමතක කරන්න එපා.